ආයුබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මන්නාරම සමූහ මිනිවල වසර 600ක් පැරණි බව හෙළිවෙයි කලුතර රිය අනතුරකින් දෙදෙනෙකු මරුට ආර්ථිකය ලීල් කරන ප්‍රතිපත්ති එළිදැක්වීම අයවැයෙන් සිදු වූ බව මුදල් ඇමති කියයි. මන්නාරම සමූහ මිනිවලින් ගොඩගත් අස්ථි සාම්පල 6ක කාබන් පරීක්ෂණ වාර්තා ලැබී තිබෙනවා. ඒ අනුව එම අස්ථි සාම්පල අයත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1499ත් 1719ත් අතර කාලයට බවයි විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ. මන්නාරම සමූහ මිනිවලෙන් ලබාගත් අස්ථි සාම්පල 6ක් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි බීටා ඇනලිටික් පර්යේෂණාගාරය වෙත යොමු කෙරුණා. ඒ අනුව විශේෂඥයින් තීරණය කර ඇත්තේ මෙම අස්ථි සාම්පල ක්‍රිස්තු වර්ෂ 1499ත් 1719ත් අතර කාලයට අයත් වන බවයි. මෙම සමූහ මිනිවල වසර 500ත් 600ත් අතර කාලයක පැරණි එකක් විය හැකි බවද එම විශේෂඥයින් පෙන්වා දෙනවා. මෙම සමූහ මිනිවලෙන් මේ වන විට පුද්ගලයන් 340 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමු වී ඇති අතර ඉන් තෝරාගත් සාම්පල කිහිපයකුයි කාබන් පරීක්ෂාව සඳහා යොමු කෙරුණේ. එහි වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් ලැබීමෙන් අනතුරුවයි එය මෙසේ ප්‍රසිද්ධියට පත්කිරීම සිදු වූයේ. කෙසේ වුවද සමූහ මිනිවලේ කැණීම් කටයුතු නතර නොකරන බවයි ඊට සම්බන්ධ විශේෂඥයන් සඳහන් කර ඇත්තේ. කලුතර තුඩුගල දියැල්ල මාර්ගයේ සිදු වූ රියනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුඩුගල කන්දකඩුව ආයුර්වේද මාර්ගයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ත්‍රිරෝද රථයේ ගමන්ගත් 29 හැවිරිදි සහ 35 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථය තුඩුගල දෙසට සහ ත්‍රිරෝද රථය කන්දකඩුව දෙසට ගමන් කරමින් තිබියදී අනතුරට ලක්ව ඇත්තේ. ත්‍රිරෝද රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර දොඩංගොඩ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 21 වන සියවසේදී ශ්‍රී ලංකාව ඉන්දිය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම මෙවර අයවැය එක් අරමුණක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ආර්ථිකය ලිහිල් කරන ප්‍රතිපත්ති එළිදැක්වීමද මෙමගින් සිදු වූ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අප රාජ්‍යයේ 5 වැනි අයවැය මෙය වුණත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම අයවැය හැටියටත් මම දකිනවා. මේ අයවැය තුළින් විශේෂයෙන්ම අපේ ආර්ථික ලිහිල්කරණය කිරීමේ ප්‍රතිපත්ති තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා අපගේ සැලැස්ම පෙන්වා දුන්නා. ශක්තිමත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තුළ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළත් අපි මේ තුළින් වඩාත් විධිමත් තත්ත්වයකට පත් කරනවා. ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන තේමාවෙන් අපි ඉදිරිපත් කරේ. මේ රට 21 වැනි සියවසේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ ඒ වැඩපිළිවෙළ අපි අයවැයනුත් ඉදිරියට ගෙනිලා තියෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි. අද දිනේද විවාදය පැවති අතර පක්ෂ විපක්ෂ මැති අමතුවරුන් එහිදී අදහස් පළ කළා. පොරොන්දු රාශියක් ඉදිරිපත් කරලා බලයට පත්වෙච්ච ආණ්ඩුව ඒ ලබා දීපු පොරොන්දු වලින් කීයක් ඉෂ්ට කරාද කියන එක අපිට වැඩිය මේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂි දන්නවා ඇති. කොච්චර හොඳයක් ගෙනවත් මේ රටේ දේශපාලන ගමනේදී පක්ෂ කියන්නේ මොනවා කළත් නරකයි කියන වෙලාවල් තමයි වැඩි. ඒක මේගොල්ලෝ කරනවා. ඉතින් ඒකට අපි ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. දැන් මෙතෙන්දි මට පේනවා මේ අයවැය පිළිබඳව ඔවුන්ට එහෙම කියන්න දෙයක් නැහැ. මේ අයවැය බැලුවාම ලස්සනට පේන ඒත් ඇත්තටම කිසිම ලක්ෂණයක ගුණයක ගතියක් නැති අයවැයක්. දැන් තමුන්නාසේලා පොරොන්දු නූනු දෙයක් නැහැනේ ආණ්ඩුවක් ඇති. ඉරානයත් එක්කලා ඇමරිකාව ඇති කරගෙන තියෙන ආරවුලක් සම්බාධක බනවලා තියෙනවා. අපේ තේ වලටයි වැදුනේ, අපිට ලාභෙට ලැබෙන පෙට්‍රල් වලටයි ලැබුණේ. අපි ඒ නිසා ඇමරිකාවට කියන්න ඕන අපිට මේ වන්දිය ගෙවන්න ඕන. කරු වාසුදේව නානායක්කර අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා ඇමරිකාවට බොහොම අපහාසයක් කරා.
අධිරාජ්‍යවාදීන් මෙහෙම හිතන්නේ එතුමාගේ ළමයිගේ අධ්‍යාපනය ලැබුවේ කොයි රටේද දන්නේ නැහැ. සමුනාසර හොඳයි ඇමරිකාවේ යවලා ළමයි උගන්වන්න. මෙතන දැන් ඔබතුමාලා එහෙම කරලා මෙතන දේශප්‍රේමියෙක් වෙන්න හදනවා. සමුනාසෙ ගිහිල්ලා වර ජාතිවාදී වපුරන අර මිනිස්සයත් එක්ක මේ ගිහිල්ලා සමුනාස කාට වටින් අත දාන්නේ දීග කරනවා මහමෙතිත් එක්ක. සිංහල බෞද්ධයන්ට කියනවා මම මහා ලොක් දේශමාමකෙක් කියලා. මොනවද මන්ත්‍රීතුමා දිව දෙකේ කතා සමුනාසෙගේ මිනිසුන්ව රවට්ටන්න ගෙනපු සංඛ්‍යාලේඛන අයවැයක් විදිහට තමයි අපි දකින්නේ. හොඳ යෝජනා තියෙනවා. හැබැයි මේවා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණාව පසුගිය අත්දැකීම් එක්ක අපි සසඳලා බලන්න ඕනේ. සින්න වෙන්න යන රත්තරන් බඩු පොලිය නැතුව බේරලා දෙනවයි කිව්වා. හැබැයි පොලිය බේර ගන්න ගියාම රත්තරන් බඩුව තියෙන කොන්දේසිත් එක රත්තරන් බඩු බේර ගන්න බැරි වුණා. මේක හරියට අර එදා නීලමා යෝධයා කරපු වැඩක් වගේ තමයි මංගල සමරවීර ඇමතුමා මේ කරපු වැඩේ. මොකද හිතන්නවත් බැරි අයවැයක් මේ අවුරුද්දේ මේ ඉදිරිපත් කළා. මේ රටේ ජනතාවට බර නොදමා සමබර අයවැයක් ඉදිරිපත් කරලා ඉදිරියේ අපිට යන්න පුළුවන් ආර්ථික තත්ත්වය උදා කරන්න පුළුවන් අයවැයක් අපිට ඉදිරිපත් කිරීම ගැන. මේ අපි ලබා දීලා තියෙන UMP අයවැයක් කියන එක අපි බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා. එහෙමනම් මේ ලැබෙන ප්‍රතිලාභ මේ රටේ ජනතාවට UMP අයවැයෙන් ලැබෙන ප්‍රතිලාභ කියන එක පැහැදිලිව කියනවා. රුපියල් කෝටි 500ක දියමන්තිය සමග අත්අඩංගුවට කැලුම් ඉන්දික නැමැති සැකකරුගෙල්ලද තොරතුරකට අනුව තවත් ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබෙනවා. සැකකරු රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. දොඩම් දුව වඩුගේ කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා කියන මේ පුද්ගලයා දින 7ක් රඳවා තබාගෙන විමර්ශන කරන්න ගරු අධිකරණයෙන් අවසර ලැබුණා. මොහුගෙන් ලැබුණු තොරතුරු මත පිස්තෝල අවි දෙකක් සොයා ගැනීමට අද දහවල් හැකියාව ලැබුණා පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට. දියමන්ති කොල්ල කෑමට අදාළව මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගත්තා හිරියාදුරගේ කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන්. මේ පිස්තෝල අද දින හොයාගත්තේ මේ වෙඩිකන්දේ කසුන් යන අයගේ මේ ඉඩමේ වලදමා තිබියදී තමයි සොයා ගැනීමට ලැබුණේ. අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලබන 18 වනදා කොළඹදී එළිදැක්වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන ඒකරාශී කරගනිමින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මහජන අදහස් ලබා ගනුණා. එලෙස ලබාගත් අදහස් සහ යෝජනා ඇතුළත්වයි මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කෙරුණේ. අල්ලස සහ දූෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් සකස් කළ ග්‍රන්ථ 4ක් මීට සමගාමීව නිකුත් කිරීමටද නියමිතයි. ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළි කෙරුණා. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන විතරන්නේ මොනවද කරන්න ඕන? අධීක්ෂණය කරන්න. කවුද කරන්නේ? සෑම රාජ්‍ය ආයතනික ප්‍රධානීෙක් තමන්ගේ ප්‍රගතිය දන්වන්න ඕන අමාත්‍යාංශ ලේකම්තුමාට, එතුමා දන්වන ජනාධිපති ලේකම්තුමාට, ඉන්පසු ජනාධිපතිතුමා පත් කරන උත්තරීතර මණ්ඩලයක්, උත්තරීතර මණ්ඩලයෙන් ඒකේ සැලැස්ම හරියටම ක්‍රියාත්මක වෙනවාද කියලා බලනවා. අල්ලස දූෂණය කියන මහා වෘක්ෂය නියපොත්තෙන් කඩන්න පුළුවන් මේ රටට එක නීතියක් තියෙනවා. බැඳියාවන් අතර පිළිබඳ ඝට්ටනය පිළිබඳ නීතිය. අන්න එහෙම වර්ධවල් අපේ රටේ නීති පොතේ නැහැ. අපේ රටේ අල්ලස් නීතිය සංශෝධනය කරද්දී අනිවාර්ය වශයෙන් අපි මේ සැරේ දානවා. නව බන්දරාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ජයසිරි විජේනාත් මහතා පත් කර තිබෙනවා. නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇති බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජයසිරි විජයනාත් මහතාගේ නම අදාළ තනතුරට යෝජනා වූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ මහතා මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. සංවර්ධනය සඳහා රුපියලක් වැය කරන විට රුපියල් 3ක් ණය ගෙවීමට සිදු වී ඇති බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පෙන්වා දෙනවා. අකුරණ නගරේ නිරීක්ෂණ චාරිකාවකෙන් පසු මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රුපියලයි වියදම් කරන්න වෙලා තියෙන්නේ සංවර්ධනයට. රුපියල් 3ක් ණය ගෙවන්න වෙලා තියෙන්නේ. එහෙම තත්වයක් යටතේ තමයි මේ පඩි වැඩි කරලා තියෙන්නේ. දැන් බලන්න මේ රජය ආවට පස්සේ 2015 රුපියල් 10000කින් වැටුප් පැඩි කළා. වැටුප් පැඩි කළා මේක නිකන් දීමනාවක් හැටින්නේ වැටුපටම එකතු කළා. සෑම පොලිස් නිලධාරියෙක්ගෙම සෑම හමුදා නිලධාරියෙක්ගෙම වැටුප දෙගුණ වෙලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ස්ථාවර පාලනයක් ගෙන යාම සඳහා පාර්ලිමේන්තුව සතුව බලයක් තිබිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
අනුපාත ක්‍රමයේ යටතේ එක් පක්ෂයකට ස්ථාවර බලයක් ලබා ගැනීම දුෂ්කර බැවින් පාර්ලිමේන්තුව ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද පාටලී චම්පික රණවක මහතා අවධාරණය කළා. පාර්ලිමේන්තුවේ දැන් තියෙන මේ ඡන්ද ක්‍රමයේ යටතේ අනුපාත ඡන්ද ක්‍රමයේ යටතේ පුළුවන් ද තනි පක්ෂයකට 113 ගන්න. එවිට වෙන්නේ අර දින 52 එකත් හැමදාම ඔලු මාරු වෙවි තියෙනවා මිසක් ස්ථාවර පාලනයක් නෑ. පාර්ලිමේන්තුව ස්ථාවරව පවත්වන මැතිවරණ ක්‍රමයක් තියෙනවා. මේ හැම කාරණයක් ගැන හිතලා බලලා ඒ කටයුතු කරනවා මිසක් සටන් පාට වලට ව්‍යවස්ථා වෙනස් කරන්න බෑ. අපේ ආණ්ඩු ස්ථාවරය සියලුම දෙනාගේ එකඟතාවයෙන් තොරව හැරෙන්න කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් සිද්ධ කරන්නේ නෑ. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටමේ දක්වා වූ කොටස සඳහා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමේ සැලැස්මක් හඳුන්වා දීමට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රථ රියදුරන් ව්‍යාපාරිකින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ මහනුවර නගර සභාව ඉදිරිපිටදී. නව රථවාහන සැලැස්ම අනුව මහනුවර සිට කොළඹ දෙසට ගමන් කිරීමේදී පෙරාදිනිය උඩපාරෙන් වාහන ධාවනය කළ යුතු අතර පෙරාදිනිය සිට මහනුවර පැමිණීමේදී විලියම් ගොපල්ලව මාවත භාවිත කළ යුතු වේ. නව සැලැස්ම හේතුවෙන් පාසල් දරුදරියන් ඇතුළු විශාල පිරිසක් අසීරුතාවට පත්වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ. මහනුවර මහනගර සභාවේ නගරාධිපති කේසර සේනානායක සහ විපක්ෂ නායක සේන දිසානායක යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. මේක දවස් දෙකකට තාවකාලික ක්‍රියාත්මක කරලා අත්හදා බලන්න අපි නගර සභාවෙන් අවසරය දුන්නා. ඉරිද දවසයි සඳුදා නිවාඩු දවසක් තිබ්බා මහසිරවත් ඒ දිනට එක තමයි අපි අවසරය දුන්නේ. මහජන පැමිණිලි පෙක්සම් බලලා අඩුපාඩුවක් හදලා මේක කරනොත් නැති කියලා තීරණය කරන්න තමයි සභාව තියෙන්නේ. මහනුවර මහනගර සභාවක් ඇතුළත ඒකම දිගව තීරණය කරනවා මේ පාරවල් වහාම පෙරදිවු විදිහට අරින්නේ කියලා. ඒ තීරණයට පටහැනි ආණ්ඩුකාරතුම ගියොත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ තීරණයකට අනුවයි නව රථවාහන සැලැස්ම අත්හදා බැලීම සිදුවන්නේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාද අදහස් ප්‍රකාශ කළා. මානවර මාස එකමාරක් තිස්සේ මං ආවට පස්සේ අපි සියලුම පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා වාහන ගමන් කිරීමේ වැඩසටහනක් අපි ඉදිරිපත් කරා. අද ඉදිරිපත් කරාට පස්සේ මට ආපු වාර්තා අනුව ඒක 90%ක් සාර්ථකයි. නමුත් මේකේ ඉන්නවා මේ අවුරුදු ගාණක් මේක නොකරපු කට්ටිය. දැන් මේ නොකරපු කට්ටියට මේක ප්‍රශ්නයක් වෙලා ඒ ටයර් පුච්චුවත් මොන උද්ඝෝෂණය කරත් මම ඒ වැඩපිළිවෙල නවත්තන්නේ නැහැ. තුවක්කු ඔලුවට තියලා මාව නවත්තන්න බෑ. ජනතාවෙන් 90%ක් දිනනවා නම් මම ඉන්නේ 90% ඉන්න පැත්ත 10% ඉන්න පැත්ත නෙමෙයි. කේරළ ගංජා කිලෝග්‍රෑම් 8ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නිට්ටඹුවේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් ලෙස සටහන විශේෂාංගයේ. තිහාරිය ප්‍රදේශයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක් කළ නිට්ටඹුව පොලිසිය ඒ තුල තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 8ක් සොයාගත්තා. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් හබරදුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. කේරළ ගංජා තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවයි පැවසෙන්නේ. නීති විරෝධී මත්පැන් බෙදා හැරීමේ නිරතව සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ත්‍රිරෝද රථයක්ද සමග හාලියැල කැටවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. නීති විරෝධී මත්පැන් බෝතල් 196ක් අඩංගු බුලි 7ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගැනුණා. ඌව ප්‍රදේශයේ තේවතු ආශ්‍රිතව මෙම මත්පැන් බෙදා හැරීම කාලයක සිට සිදු කර තිබෙනවා. මේ අතර ඊෂු කැෂ් ක්‍රමයට මුදල් ලබා ගනිමින් හෙරොයින් ජවාරමේ නිරත සැකකරුවෙකුද බදුල්ල පිංගරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ගම්පොළ පන්විල තැන්න ප්‍රදේශයේදී මීටර 50ක පමණ වන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබුවා. ගම්පොළ දුණුකේඋල්ල කහවත්ත ප්‍රදේශවල සිට කතරගම ප්‍රදේශයේ වන්දනාවේ ගොස් යලි පැමිණෙමින් සිටි පිරිසකුයි මෙසේ අනතුරට ලක් වුණේ. අනතුරින් තුවාල ලැබුවන් අතර කාන්තාවන් 5 දෙනෙකුද වනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. තාක්ෂණික යෝජනා ඇගීමේ හා මූල්‍ය යෝජනා ඇගීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදක කමිටුවේ නිර්දේශ පරිදි ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අංගම්පුර සටන් කලාව ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව එම සටන් ශිල්පය තහනම් කරමින් ඉංග්‍රීසීන් 1817 වසරේදී නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙනවා. ශ්‍රී ලංකීය ඉතිහාසය ලොව හමුවේ තැබිය හැකි අනන්‍ය වූ ශිල්ප ක්‍රමයක් වන අංගම්පුර සටන් කලාව රැක ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනෙනවා.
මාධ්‍යවේදීන් දිරිගැන්වීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දුන්නා. එම උළෙලේදී සම්මානයට පාත්‍රවන්නන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමටත් කර්තෘ මණ්ඩලයේ කටයුතු කරන විද්වතුන් හා ශාස්ත්‍රීය ලිපි හා විචාර සැපයූ ලේඛකයින්ගේ කාර්යභාරය ඇගැයීමක් සිදු කරමින් ගරු දේමනාවක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. රාජ්‍යංශයේ කාර්යමණ්ඩලය පිළිබඳ 2018 වර්ෂයේ 3 වන කාර්තුවට අදාළ වාර්තාව නිකුත් කර තිබෙනවා. රාජ්‍යංශයේ ඇතැම් ආයතන සේවා අවශ්‍යතාවන් නොසලකා කාර්යමණ්ඩලය බඳවා ගැනීම වැළැක්වීම පිණිස නිසි ක්‍රමවේදයන් හා නීති රෙගුලාසි බලාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා. සේවා අවශ්‍යතාවන් නොසලකා බඳවා ගැනීම හේතුවෙන් සේවා ගැටලු ඇති වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව අලුතින් බඳවා ගැනීම සිදු කිරීමේදී නිසි පරිදි වැඩ අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව සහිත බඳවා ගැනීම සිදු කිරීම යෝග්‍ය බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති පනතේ විධිවිධාන අනුව වසර 20කට වැඩි කාලයක් කටයුතු කර තිබෙනවා. එය වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනුණා. ඒ අනුව ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යෝජනා සහිතව මෙම පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දෙනවා. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 14.52 මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මෙම වැඩසටහන සඳහා ඇමරිකා ඩොලර් මිලියන 54.4 ණය ආධාර ලබා දීමට කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල එකඟ වී තිබෙනවා. ඉන් ඇමරිකා ඩොලර් මිලියන 39.88 මුදලක් මේ වන විටත් යොදවා තිබෙනවා. පුරාවස්තු ආරක්ෂා කිරීම හා ඒවා විනාශ වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනෙනවා. ඊට අදාළව පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව පුරාවස්තු විනාශය, අනවසර අපනයන වැළැක්වීම, පුරාවස්තුවට එරෙහිව සිදුවන වැරදි පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබා දීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා පුරාවස්තු හානි පිළිබඳ වැරදිවලට අදාළ දඩමුදල් වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග ගනු ඇති. යුදගෙටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචි කිරීම සිදු කළ උතුරේ ගම්මානවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමේ වැඩසහන් රැස්සක් මේ වන විට ක්‍රියාත්මකයි. යළි පදිංචි කිරීම සිදු කළ ගම්මානවල ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීම වෙනුවෙන් රජයේ වැඩසටහන් රැසක් ක්‍රියාපට නඟවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම මතයි. වකුගඩු රෝග පරීක්ෂාව, රුධිර පරීක්ෂාව, අක්ෂි සහ දන්ත පරීක්ෂාව මෙන්ම මොනවන රෝග සම්බන්ධයෙන් වූ සියලු පරීක්ෂණ මේ යටතේ සිදුවනවා. එම ගම්මාන කරා ගොස් අදාළ පරීක්ෂණ ගම්මාන තුලදීම සිදුකර අවශ්‍ය ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කිරීම මෙහි විශේෂත්වයයි. මෙම වැඩපිළිවෙලට 306A2 කලම්බු මීඩියා සර්කල් සිංහ සමාජය පූර්ණ දායකත්වය ලබා දෙනවා. මෙම වැඩපිළිවෙලේ තවත් අදියරක් වවුඩියාව බෝකස් වැවදී පැවැත්වුණු අතර ඊට විශාල පිරිසක් එක්ව සිටියා. පාදුක්ක නගරයේ අනවසර වෙළඳ සැල් කිහිපයක් ඉවත් කෙරුණා. මාස කිහිපයකට පෙර කළ දැනුම් දීමකින් පසුවයි එම වෙළඳ සැල් ඉවත් කෙරුණේ. ප්‍රදේශීය ජනතාවගෙන් සහ පාදුක්ක වෙළඳ සංගමයෙන් ලැබුණු පැමිණි නිවලට අනුව මෙම අනවසර ඉදිකිරීම ඉවත් කෙරුණා. ඉවත් කෙරුණු අනවසර වෙළඳ සැල්වල හිමිකරුවන් ප්‍රාදේශීය සභාවේ බලධාරීන්ට විරෝධය දක්වමින් හැසිරෙන ආකාරයද දැක ගැනීමට ලැබුණා. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කොළඹදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. අයවැය යෝජනා අනුව වාහන කිහිපයක මිල ඉහළ යන බවයි එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා පෙන්වා දුන්නේ. වාහන මිල වැඩිවීමක් වෙලා තියෙනවා. සුසුකි ඇල්ටෝ රථයක් 150,000 කිනුත්, සුසුකි වැගනාර රථයක් 250,000 කිනුත්, ටොයෝටා විට්ස් රථයක් 250,000 කිනුත්, ඒ වගේම ටොයෝටා ඇක්සියෝ හයිබ්‍රිඩ් රථයක් 525,000 කිනුත්, ටොයෝටා ප්‍රීමියෝ වගේ රථයක් 675,000 කිනුත් වැඩි වෙලා තියෙනවා. අපි අයවැයකින් බලාපොරොත්තු වෙනවා මිල අඩුවීම් වැඩිවීම් දෙකම. ඒක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා වැඩි වූ අලුතෙන් හඳුනා දුන්නු ලක්ෂරි බද්ද යම්කිසි සහනදායි මට්ටමකට කරලා දෙන්න කියලා පාරිභෝගිකයා පැත්තෙනුත් අපි ඉල්ලා සිටින්නේ. දැන් ව්‍යාපාරික පුවත්. ක්‍රිස්බරි චොක්ලට් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් දෙවන වරටත් පිහිනුම් තරගාවලියක් සඳහා අනුග්‍රහකත්වය ලබා දෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා එක්ව සංවිධාන කරන තරගාවලියට පාසල් සහ ක්‍රීඩා සමාජ 120කට වැඩි සංඛ්‍යාවක ක්‍රීඩකයින් 2000ක් පමණ සහභාගී වීමට නියමිතයි.
ලබන 9 වෙනිදා සහ 10 වෙනිදා එම තරඟ පැවැත්වෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පිහිනුම් තටාක සංකීර්ණයේ. සනස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රවීණ බැංකු නිලධාරියෙකු වන තිලක් පියදිගම වහතා පත් කර තිබෙනවා. බැංකු හා තාක්ෂණික ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත වෘත්තීය වේදියෙකු වන ඒ මහතා සිංගප්පූරුව, එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සහ එක්සත් රාජධානිය සහ මෙරට ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් සහ නේෂන් ට්‍රස්ට් බැංකුවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරුද දරා තිබෙනවා. NSBM හරිත සරසවිය සංවිධානය කළ පාගමන පසුගියදා පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ නියුත් අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතායි. හෙට දිනය වෙනුවෙන් සොඳුරු පරිසරයට ආදරය කිරීම, ආරක්ෂා කිරීම යන තේමාවෙන් ඒ සංවිධානය කෙරුණේ හරිත සරසවියේ උපකුලපති ඊ.ඒ. වීරසිංහ මහතාගේ උපදෙස් මතයි. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අදත් අපි සූදානම් හෙට දවසේ කාලගුණයේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. හෙට දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැස්ස ස්වල්පයක් ඇතිවීම ඉඩකඩ පවතිනවා. ඒ වගේම සවස දෙකෙන් පසුව මධ්‍යම සබරගමු සහ ඌව පළාතේත්, ඒ වගේම ගාල්ල කළුතර සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම ඉඩකඩ පවතිනවා. දින වටා මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. දින වටා මුහුදු ප්‍රදේශවලට සුළංහිම සිදුනවා නිරුද්ධ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව සුළගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් අතරාගයක් ගන්නවා. එවගේම මන්නාරම සිට කංකසන්තුර හරහා ත්‍රිකුණාමලයේ දක්වා වෙරළට ඔබින්නන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යන්නටත් පුළුවන්. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපැවති හැකි කාලගුණයේ පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්නයි. සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk